Be raki ti soda.
ආරිංගමම ශ්‍රී සාලවන සලිල දසනාරාමාධිපති විශ්‍රාමික නියෝජ්‍ය දෙවල්පති අධ්‍යාපනපති නමකයන් අවසරයි අපේ මහබෝධලේ ධම්මපවර නායක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ආරාධනා කරනවා පිරිස පිළිගැනීම සඳහා මේ හැමෝම වෙලෙන්න ඔබ වහන්සේගේ විහාරස්ථානයේ මේ ඉදි වෙන්නේ ඔබ වහන්සේගේ ශක්තිය මේ ධෛර්යය ඉතින් අපි ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා පිරිස පිළිගැනීම සඳහා අද මේ මහා පින්කම සඳහා අපගේ ආරාධනාවෙන් වැඩම කොට වැඩ සිටින තිරාසනාරූඪ ඓතිහාසික දඩගමුව රාජමහා විහාරාධිපති වාරණ මංගල මහපිරිවෙන්හි විශ්‍රාමලත් පරිවේනාධිපති අතීතාම ගරු ගෞරවයෙන් සලකනු ලබන අවසරයි මැටිකොට මුල්ලේ ප්‍රේමරතනා විධාන නායක මහීපාණන් වහන්සේ එවැගේම බෝරුගමුව ආලෝකාරාමාධිපති මහා විහාර වංශික ශාමෝපාලී මහානිකායේ මල්ලතු මහා විහාර පාර්ෂවයේ හාපිටිගං අලුත්කෝරු දෙකෝරලයේ ප්‍රධාන සංඝනායක දෝරන්දර නම කියන්නට අවසරයි ගින්නලී ආයුපාලාභිධාන නායක මාහිම්පාණන් වහන්සේ එවැගේම දිගුලපිටිය වෙළඟාන ශ්‍රී නාගවනාරාමාධිපති මහා විහාර වංශික ශාමෝපාලී මහානිකායේ මල්ලතු මහා විහාර පාර්ෂවයේ හාපිටිගං අලුත්කෝරු දෙකෝරලයේ උපප්‍රධාන සංඝනායක දුරන්දර අවසරයි කලගම් වත්තේ තන්නංකරාභිධාන නායක මාහිම්පාණන් වහන්සේ එවැගේම ශාමෝපාලී මහා ඓතිහාසික කුරගල එවැගේම නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති යටිහලේදල රාජමහා විහාරස්ථානයේ භාරකාර විහාරාධිපති මහා විහාර වංශික ශාමෝපාලී මහානිකායෙහි අස්ගිරි මහා විහාර පාර්ෂවයේ රත්නපුර මහදිසාවේ ප්‍රධාන සංඝනායක දුරන්දර අපේ වතුරකුඹුරේ ධම්මරතනාභිධාන නායක මාහිම්පාණන් වහන්සේ දිවුලපිටිය බලගල්ල සරස්වති මහා පිරිවෙන්පති විශාමලත් පරිවේනාධිපති රාජකීය පඬිත අවසරයි නාගාවිල ධම්මදස්සාභිධාන නායක මාහිම්පාණන් වහන්සේ ඓතිහාසික දඩගමුව රාජමහා විහාරාධිකාරී වේයන්කොට බණ්ඩාරනායක ජාතික පාසලෙහි විශාමලත් නියෝජ්‍ය දුහල්පති තැන්පත් රාජකීය පඬිත අවසරයි කරදෙටියන ගුණානන්ද පඬිත මහා ස්වාමීන් වහන්සේ එවැගේම ඓතිහාසික දඩගමුව රාජමහා විහාරවාසී පාලියා බෞද්ධ විශ්වවිද්‍යාලයේහි සේවය කරන ලබන අපේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමක් කටහඬට කටයුතු කරන අපේ යෝගානන්ද පඬිත මහා ස්වාමීන් වහන්සේ එවැගේම බරවාවිල ප්‍රධාන විහාරස්ථානයේ භාරකාර විහාරාධිපති උල්ලනබල සුබෝධානන්ද මහපිරිවෙන්හි නියෝජ්‍ය පරිවේනාධිපති ශාස්ත්‍රපති නම කියන්නට අවසරයි කලවානේ අනුරුද්ධාභිධාන අපේ පඬිත මහා ස්වාමීන් වහන්සේ එවැගේම පින්නකැලේ වත්ත පියදර්ශනාරාමාධිකාරී අපේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමක් හැටියට කටයුතු කරන දිවුලපිටිය ශාසන ආරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී තැන්පත් ශාස්ත්‍රපති අපේ අවසරයි දොරවුවේ ඥානරතන පඬිත මහා ස්වාමීන් වහන්සේ එවැගේම වටිනාපහ ගණේ ගොඩල් ආරාමාධිකාරී දෙවලපල ආනන්ද මහාවිද්‍යාලයේ ධර්මාචාර්ය
ශාස්ත්‍රපති වටිනාපා ජිනානන්ද පඬිස් ස්වාමීන් වහන්සේ, ඊවැගේම වල්පිටමුල්ල රණතුංගාරාමාදී කාරී අපේ සිරිගල අපේ පඬිස් මහා ස්වාමීන් වහන්සේ ප්‍රදාන කොට ඇති වැඩම කොට වැඩ සිටින අති ගෞරවනීය අති සම්භාවනීය ගෞතම මහා සංඝරත්නයන් අවසරයි. මෙම මහා උතුම් සත්කාරතාව්‍ය සඳහා සත්කාරය සඳහා අපගේ ආරාධනාවෙන් මෙම ස්ථානයට සැපැමිණි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ මහජන ආරක්ෂක අමාත්‍ය ගරු තිලාන් අලස් මැතිතුමනි, එවැගේම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මැතිතුමනි, මේ මහා සත්කාරයේ නියමුවානන් හැටියට කටයුතු කරන මේ මහා සෑරජුන්ගේ සියලු කටයුතු මාස ගණනක් මුළුල්ලෙහි අපිත් එක්ක සාකච්ඡා කරමින් සියලුම ධනය වියදම් කරමින් මේ කටයුතු මහා ශ්‍රද්ධාවෙන් කටයුතු කරන අපේ පින් ඇති තිලා අපේ ශිරෝමියලස් මැතිනියනි, එවැගේම අපේ තිලාන් නල සැමතුමාගේ සම්බන්ධීකරණ ලේකම් අපේ දසනායක මැතිතුමා, එවැගේම මෙම සියලු කාර්යයන් සඳහා සියලුම නැකත් පත්‍ර සකස් කරලා ඒ નિયમિત මඟ පෙන්නපු අපේ පින් ඇති වෙද මහත්මයා ප්‍රදාන කොට ඇති සියලුම සම්භාවනීය පින්වතුනි, විශේෂයෙන්ම මීගමුව කොටදෙනියාව දිවුලපිටිය අවට පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපතිවරුන් සහ සියලුම ඉහළ නිලධාරීන් පටන් පහළ නිලධාරීන් දක්වා කටයුතු කරන අපේ පින්වත් නිලධාරී මහත්තුනි, කාරුණික මාගේ දායක පින්වතුනි පින්වතියනි, සාලවන සලිල දස්සනාරාම කියන මහා මේ පුදබිම ආරම්භය සනිටුහන් වෙන්නේ 2020 වර්ෂයේ. මෙම ස්ථානයේ මහා කැලෑවක් බවට පත් වෙලා තියෙනකොට ඒ කාලේ මම විවිධ ප්‍රදේශවල පාසල්වල රාජකාරී කටයුතු කරමින් ඉඳලා විස්රාම ගන්න ඕනෑයි කියන අදහසින් කටයුතු කරන අවස්ථාවේදී වයඹ පළාතේ මහා ප්‍රසිද්ධ වෙල්ලපියාපාරක මහත්මයෙක් වන අපේ පින් ඇති හේමකුමාර DM හේමකුමාර මැතිතුමා තමයි මේ පුදබිම සම්බුද්ධ ශාසනයට පූජා කළේ. ඒ තාම අපි ගෞරවණාවෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා. අපේ නායක හාමුදුරන් වහන්සේලා සියලු තොරතුරු මේ ස්ථානයේ පිළිබඳව දන්නවා. සතරපෙරේ දායකයෝ අවට ගංගොඩ දායකයෝ හැම කෙනෙක්ම සියලු කටයුතු දන්නවා. අපේ පින් ඇති ඇමතිතුමනි පොලිස්පතිතුමනි අපේ ශිරෝමී අලස් මැතිනියනි මෙම ස්ථානයට ඉතාම හදිසියේ මමයි පොඩි හාමුදුරුවෝ වැඩම කළේ. මේ පුංචි ආවාසකය අපේ දායක පින්වතුන් මැටි වලින් හදලා දුන්නේ. මේ මාවය මිටියාවත මේ ගලා බසින්නේ ඉතාම සුන්දර පුදබිමක් බවට පත් වෙනවා අනාගතයේදී. මෙතන විශේෂ කාරණාව නම් වයඹ පළාතත් බස්නාහිර පළාතත් වෙන් වෙන්නේ මෙන්න මේ ඉඩමේ. මෙතනින් එහා පැත්ත වයඹ පළාත, මම ඉන්නේ බස්නාහිර පළාතේ. අපේ පන්සල තියෙන්නේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ අවසාන ඉඩම. එසම මහා සුවිශේෂී ස්ථානයක් බවට මේ පුදබිම පත් වෙන බව
මගේ දැඩි විශ්වාසයක් තියෙනවා. නයි පොළොංගු මැද්දේ අපේ පොඩි හාමුදුරුවොත් එක්ක කුණු කටුව දවසකට 20ක් 25ක් හම්බෙනවා. චූටි හාමුදුරුවෝ ටිකත් එක්ක මම මේ මැටි ගහගෙන අපේ දායක පින්වතුන් මේ එකතු වෙලා මේ ආවාසගේ හදල් දුන්නේ. මගේ ජීවිතයේ විඳපු දුෂ්කරම කාල පරිච්ඡේදයේ මේ අවුරුදු 4. අති දුෂ්කර. මම බුද්ධ වචනයට අනුව ඉතාම අල්පේච්ඡව සරලව භික්ෂුන් වහන්සේ නමක් හැටියට ආරණ්‍ය ගතව රුක්කමූල ගතව වුණතරක ඉන්න පුළුවන්. එනිසා මම සැප පහසුකම් හෙව්වේ නැහැ. මේ වනසතුන්ගෙන් තියෙන දුක් ගැහැට ගැන බියක් ඇති කරගත්තේ නැහැ. තුනුරුවන්ගේ සරණ තිබුණා. පුංචි ආන්දරෝ රැක බලාගෙන පිරිවෙන් අධ්‍යාපන ලබා දෙමින් මේ මහ ඝන වනාන්තරයේ අපිට මගේ දායකයෝ සිව්පසෙන් උපස්ථාන කළා එදා ඉඳන් අද දක්වා. ආරම්භ කරන්නට ඒ අතරතුරේදී 9:34 දින සුබ නැකතින් අපි චෛත්‍ය රාජාන මහන්සියට සහ ගාථාර කුල්ලට මොල්ගල තිබීමේ කටයුත්තයි සිද්ධ වෙන්නේ. ඒ සඳහා සභාවනි අමුත්තන් ඇතුළු ප්‍රධාන ආරාධකයන් 10 දෙනෙක්ගේ කණ්ඩායමක් සූදානම් වෙමින් ඉන්නවා මේ කටයුත්ත සඳහා. දැන් තව ඉතාම පුංචි වෙලාවක් තමයි ඉතිරි වෙලා තියෙන්නේ මේ කටයුත්ත. මහජන ආරක්ෂක අමාත්‍ය දානලස් මැතිතුමන් සයිම මැතිණිය, ශිරෝමියලස් මැතිණිය එතුමිය ගැන අපි මම හිතන්නේ මේ මොහොත තමයි මේ කියන්න හොඳම වෙලාව. මම හිතන්නේ අද එතුමියගේ උපන්දිනය. අපි එතුමියටත් සුභ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ පින් කටයුත්තේ ඔබතුමිය පැමිණි දවස ඉතාම ගෞරවනීය දවසක්. ඉතින් ඔබතුමිය චිරාත් කාලයක් මෙහෙම පින් කටයුතු සිදු කරමින් හැමෝගෙම හිතවලට සතුට ගෙනෙන ගෞරවනීය විදිහට අපිට ආදරෙන් හැමෝටම සලකන ඉතාම ගෞරවනීය චරිතයක් දීලා ඔබතුමියට තවත් බොහෝ කාලයක් ගිහෙන් වැඩි වෙන්න ලැබීවා. මේ වගේ පින්කම් කරලා මේවා දිහා බලලා මේ ගමන් සතුට වෙලා හිතේ තියෙන තෘප්තිය තව තවත් වැඩි වෙලා නිදුක් නිරෝගී චිරජීවනයේ 890ක් රෝග 90ක් දෝෂ 203ක් අතුරු අන්තරාවලින් තොරව ඔබතුමිය ගිහෙන් වැඩි වේවායි අපි මේ පින් බිමේ සිට මේ පින් කටයුත්තට මුල් තැන ගන්නා තැන සිට මෙසේ ප්‍රාර්ථනා කරනවා. දෙවලව 9:18යි. තව විනාඩි 19ක් තියෙනවා මේ කටයුත්ත සඳහා. එහෙමනම් අපි අති ගෞරවනීය මහා සංඝරත්නයේ දෙපා නැමද ගෞරවපූර්වක ආරාධනා කරනවා. සෙත් පිරිත් සජ්ජායනාව. එම සෙත් පිරිත් සජ්ජායනාව අතනතුර යෙදෙන සුබ නැකතින් 9:34 යෙදෙන සුබ නැකතින් සභාවනි අමුත්තන් මෙම මහා සෑයට මුල්ගල දැමීමේ කටයුත්ත සිදු වේ. එහෙමනම් මේ සෙත් පිරිත් සජ්ජායනාව අමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සද්ද මොක්කදං ධම්මස්සවන කාලෝ අයම් භදන්තා ධම්මස්සවන අයම් භදන්තා පරිත ධම්මස්සවන කාලෝ අයං උපරිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සුපරිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඤාය පරිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීති පරිපන්නෝ භගවතෝ යදිදන් තත්තාරි පුරිස යුගානි අට්ට පුරිස පුද්ගලායේස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයෝ
රක්කිනයෝ අන්දරි කරණයෝ අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති ඒතේන සත්‍රවජ්ජේන භාතු සංරතනත්තයං ඒතේන පාදුතං රතනත්තයං ඒතේන සර්ජවර්ජේන පාදුතං රතනත්තයං ඒවං මේදුතං ඒකං සමයං භගවා සහවත්තියම් විහරති ජේත වනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ අතකෝ අන්නතරා දේවතා භික්ඛන්තාය අභික්ඛන්ත වන්නාසේවල කප්පං වේද වනං ඕපාසිත්වා යේන භගවා තේනුපසංකමි භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං ත්‍රිධා කෝසා දේවතා භගවන්තං මනුසාච මංගලානි අචින්තයුං ආකංක මානාසුත්තානම් රූහි අසේවනාච බාලානම් පණ්ඩිතානන්ත සේවනා පූජාච පූජනීයානං ඒතම් මංගල පතිරූපදේශ වාසෝච පුබ්බේද කත පුඤ්ඤතාත්ථ සම්මාපනි ඒතම් මංගල මුත්තමං බාහු සච්ඡන්ත සිප්පන්ත විනයෝච සුභාජිතාච යාවාචාය ඒතම් මංගල මුත්තමං මාතාපිතු පට්ඨානම් බුද්ධදාරස්ස අනාකුලාජ ධම්මන්තය ඒතම් මංගල මුත්තමං දානන්ත ධම්මචරියාච ජාතපානන්ත සංඝෝ අනවජ්ජානි ගම්මානි ඒතම් මංගල ආරති විරති පාපා මච්චපානාච සන්නමෝ අප්පමාදෝත ධම්මේසු මුත්තමංඝාරවෝච නිවාදෝච සන්තුට්ඨීච ගතඤ්ඤුතා කාලේන ධම්ම සවතං ඒතම් මංගල මුත්තමං කන්තිච සෝවතස්ස දා සමනානන්ත දස්සනං කාලේන ධම්ම ඒතම් මංගල මුත්තමං සපෝච බ්‍රහ්මචර්යන්ත හරිය සද්ධාන දස්සනං නිබ්බාන සච්චිකිරියාච ඒතම් මංගල මුත්තමං පුත්තස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන අසෝකං විරජං ඒමං ඒතම් මංගල මුත්තමං ඒකාදිසානිකත්වාන සබ්බත් සබ්බත් සොච්චින් කස්සන්ති චන්තේ සම්මංගල මුත්තමං ඒතේන සච්චවච්චේන හෝතු තේ ජය මංගලං ඒතේන සච්චවච්චේන හෝතු තේ ජය මංගලං ඒතේන සච්චවච්චේන හෝතු තේ ජය මංගලං යාරීද භූතානි සමාගතානි බුම්මානි වායානි වරන්තලික්කේ හබ්බේව භූතා සුමනා භවන්තු අතෝ විසක්කජ්ජ සුනන්තු වාසිතා සස්මායි භූතානි සාමේත සබ්බේ මෙත්තං කරෝත මානුෂියා පජාය දිවාච රත්තෝච ඒවරින් රස්මයි රක්තද අපමත්රායං කිංචි විත්වං ඉදවා උරංවා සක්කේතුවායං රතනං පලීතං නලෝ සමං අත්්‍යතකාගතේන ඉදම්
බුද්ධේරතනං පනීතං ඒතේන සච්ඡේන සුවත්ති හෝතු කයං විරාගං නමතං යදජ්ජකා සක්ක මුනී සමාහිතෝ නතේන ධම්මේන සමච්චි කිංචීදම්පි ධම්මේ රතනං ඒතේන සච්ඡේන සුවත්ති හෝතු යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නහි සුචින් සමාධිමානං සමාධිනාතේන සමෝන විද්ධදේදම් පිදම් මේ රතනම් පනීතන් රක්ගෙනයා සුගරස්ස සාවකායේතේ සුදින්නානි මහප්පලානී ධම්පි සංගේරකනන් පනීතං ඒතේන රජ්ජේන සුවත්ති හෝතු යේ සුප්පයුත්තා මනසා දල්ලේන නික්කාමිනෝ ගෝතම සාසනම් යේ පත්ති පත්රාම තම් විගයිහ ලද්දා මුදාලි පුතිම්බෝ ජන සුවත්තියෝ තුයත්හින්ද කියලෝ පටවින්දිකෝදයා ජතුබ්බවාගේබිය අසම්පකම්පියෝ තතුූපමන් සපපුරි සංවරාමී වූ අරිය සච්චානිය අවෙච්ච පස්ස ඉටම්පි සංහේ රතනම් පනීටන්නේතේන සච්ජන සුවත්තියෝ තුයේ අරිය සච්චහරිවි භාවයන්ති ගම්බීර පන්නේන සුදේසිතානි හිංසාපිතේ හොන්ති පුසප්ප මත්තානතේ භවං අට්ටමං ආදිය ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන වජ්ජේන සුවත්ති හෝතු සහවර්ස රස්සර සම්පදාය තකස්ස අවන්ති සක්කාය සිද්ධිවිසිකිච්චිතංච සීලබ්බතං වාභිය දජ්ජිකින්චිත තූහ පායේච විප්පමුද්ධෝ චච්ඡාපිතාන ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන අබබ්බෝ සෝතස්ස පටිච්චාදාය අබබ්බතාදිත්ත පදස්ස උත්වා ඉදම්පි සංඝේ රතනම් පනීතං සච්චේන සුවත්ති හෝතු අනප්පගුම්බේ අථා පුස්සිතග්ගේ නිම්හාන මාසේ පටමස්මින් චතුූපමං ධම්ම වරං අදේ සෛනිපානගාමින් පරමං බුද්ධේරතනම් පනි ඒතේන රජ්ජේන සුවත්ති හෝතු වරෝ වරන්නු වරදෝ වරාහරු අනුත්තරෝ ධම්ම වරං ඉදම්පි බුද්ධේ රතනම් පනීතං ඒතේන සච්ඡේන සුවත්ති හෝතු ඝීනම් පුරාණං නවන්නති සම්භවං විරච්ච චිත්තා ඒ ඝීන භීරා විරුල්ලිච්ඡන්රා නිබ්බන්ති ධීරාය සායම් පදීපෝ ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්ඡේන යානීද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තරික්ඛේ තථාගතං දේව ධන්නමස්සාම සුවත්ති හෝතු යානීද භූතානි සමාගතානි බුම්මානි වායානිව තථාගතං දේව මනුස්ස භූජිතං ධම්මං නමස්සාම සුවත්ති හෝතු යානීද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තරික්ඛේ
තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාමි උවත්ති හෝතු කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං සක්ඛූජෝත සූජෝත සුචස්ස මුදු අනතිමානී සන්තුස්ස ගෝත සුභරෝත අප්පගිච්ඡෝත සල්ල අන්ද්‍රින්ද්‍රියෝ ජනිපගෝත අප්පගබ්බෝ කුලේසු අනනුගිද්දෝ නචගුද්ධං සමාචරේ කිංචියේන විඤ්ඤූපරේ සුඛිනෝ වාගේ විනෝන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා ඒකේචි පාන භූතස්සී තසාවතාව අනවසේ සාධී ගාවායේ මහංකාවා මජ්ජිමා රස්සකානුකතුලාදිත්තාවායේ වර්ජිත්තායේද වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ ජීවා සබ්බේ සත්තා භවන්තු සුඛිත නපරෝ පරන්නිකුබ්බේත ඥාතිමඤ්ඤේත ඝට්ඨතිනං ආරෝසනා පටිගසන්නාඥමඤ්ඤස්ස දුක්ඛමිච්ඡයි ආතායතානියං පුත්තං ආයුසායේක පුත්ත මනුරග්ගේවම්පි සබ්බභූතේ සූමාන සම්පාවේ මෙත්තංග සබ්බලෝකස්මින් මාන සම්භාවේ අපරිමාණං උත්තංග දෝචතිරියන්ත අසම්බාදං අසපද්දං දිච්ඡන්තරං නිසින්නෝ ආසයානෝ වායාව තස්ස විගත හේතං රතින් අනිච්ඡය බ්‍රහ්මනේ තම් විහාරං ඉදමා වූ ඉද්දෙන්ද අනුපගම්ම සීලවා මේන සම්පන්නෝ කාමේ සුවිනෙහිය ගේරං නෛරාතු ගබ්බදයං ඒදීති මහාකාරුණිකෝ නාතෝ හිතාය සබ්බපායි පූරෙත්වා පාරමී සබ්බා පස්සෝ සම්බෝධි මුත්තමං ඒතේන සත්‍යවත් ඕදුතේ ජය මංගලං ජයන්තෝ බෝධියා මූලේ සත්‍යානං වන්දි ඒවන්තුයන්ජයෝ තුජයත්තු ජය මංගලං හක්කත්වා බුද්ධරතනං ඕසදං මුත්ත හිතං දේව මනුස්සානං බුද්ධ තේජේන සොත්තිනාලස්වන්තු පද්දවා සබ්බේ දුක්ඛා ූප හක්කත්වා ධම්මරතනං ඕසදං උත්තමං වරං හිතං දේව මනුස්සානං තේජේන සොත්තිනාලස්වන්තු පද්දවා සබ්බේ දුක්ඛා උපදමෙන්තු සක්කත්වා ධම්ම ඕසරං උත්තමං වරං පරිලා උපරමණං ධම්ම තේජේන සොද්දිනානස්වන්තු පද්ද භයා උපදමෙන්තු සක්කත්වා ධම්ම රතනං ඕසරං උත්ත පරිලා උපගමනං ධම්ම තේජේන සොත්තිනානස්වන්තු පද්දවා සබ්බේ රෝගා උප භක්කත්වා රංග රතරං ඕසරං උත්තමං වරං ආඋනේයම් ඔ
පච්චේකානන්ද අරහන්තානන්ද දේජේන රක්ඛම්බන්ධාමි සබ්බදෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානන්ද අරහන්තානන්ද දේජේන රක්ඛම්බන්ධාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානන්ද ආනන්ද දේජේන රක්ඛම්බන්ධාමි සබ්බසෝ අංගුලෝක සාධනං ආකාසත්තාජ බුම්මත්තා දේවානාගා විඤ්ඤාන්තං අනුමෝදිත්වා දිරං රක්ඛං කුදේශනං ආකාසත්තාජ බුම්මත්තා දේවානාගා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛං කුමං තරාති ජීවෝ වස්ස දුකාලේන සස්ස සම්පත්තියෝ ඊතෝ භවතු ලෝකෝච භාරා භවතු ධම්මිකෝ මුල්ගල් තබන සුභ මොහොතේ බොහෝ විට අපේ ජීවිත කාලය තුළද මෙවන් දසුණක් දැසින් දකින්නට පිට කර ඇති එකම මොහොත මෙය විය හැකි සමහර විට. මහ සෑයවල් මහ ගොඩක් ඉදිවෙන්නේ. මහ සෑයක් ඉදිවෙන්නේ මහ විහෙර මළුවට මහා විහාරස්ථානයකට එක් වතාවයි. අපේ මුළු ජීවිත කාලය පුරාම මේ විහෙර වඳින්නට මේ විහෙර මළුවේ පිංකම් කරන්නට මේ විහෙර මළුවේ ප්‍රාර්ථනා කරන්නට මේ විහෙර මළුවේ බුදුන් වඳින්නට ලැබෙනවා. මේ මාවේ දැලි සීතල උලන් රැලි එන යන මොහොතේ ඈත හඳු මුදුනේ සිටින පණිවිඩය ලඟා මාවේ දිය රැලි ගී කියන අතරේ මේ විහෙර මළුවේ දහස් ගණන් පිංකම් සිදුවෙද්දී මේ විහෙරට මුල්ගල් තබනදා දැසින් දුදු සාකි කරු විදිහට අපිට කියන්න ගොඩක් දේවල් තිබෙනවා. ඒ වාසාවට අද දවසේදී සම්බන්ධ වෙන්නේ ශ්‍රණක අපදා කාන්තරික සමාජවාදී ජනරජයේ මහජන ආරක්ෂා පිළිබඳ ගරු අමාත්‍යවර ඉරාන් අරස්මතුමන්, ඒ වගේම ශ්‍රීලංකා පොලිසියේ පොලිස් පදිතුමන්, දේශබාධක තැනකොල් පැතුමන් අතුළු සමගාමී අමුත්තන්. දැන් අපි ආගම සීකරීමේ මූලික කටයුත්තෙන් අනතුරුව සූදානම් මෙම මහා අනදි භවනයේ දවසේ උත්සව සභාවේ කටයුතු ආරම්භ කරන්නට ඒ සඳහා අති ගෞරවනීය මහා සංඝරත්නය ආරාධනා කර සිටිනවා පිරිස පංචශීලී පිටුවකට. සෑම දිනාම සාදුකාරයක් පවත්වලා නමස්කාරය කියන්නට පන්සිල් සමාදන් වීම සඳහා සාදු සාදු සාදු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි හාමේතු මිත්ථාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
සුරාමේරය මද්ද පමාදත්තානාවරමනී සික්ඛාපදං සමාදියාමි. සාදු කියන්නට ඇතුම දෙවතුමානන්ට, ඒවාගේම ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිතුමන් දේශබදු තැනකොන් ඇතුම දෙවතුමානන්ට, ඇතිරන් අලස්සල්තුමන්ගේ කරු මැතිලින් ශිලොමි මැතින තුබතුමේද ශිලොමි අලසත්තියන, වගේම අපේ මේ කටයුතු සියල්ල සම්බන්ධීකරණය කරමින් සියල්ල වගකීම් දරන දසනායක මැතිතුම දෙවතුමානන්ට, එවගේම මේ සියල්ලට වෙලාව හදලා දීලා කටයුතු සාර්ථක කරන්නට වග බලාගත්තු පෙරහෙට්ටි වෙද මහත්තයා, එහෙම තමයි කවුරුත් දන්නේ එතුමන්ට, ලක්ෂ්මන් මහත්මාට, මානසිංහ මහත්මාට, සුනිල් මහත්මාට, රුවන් මහත්මාට සහ ලලිත් මහත්මාට ගෞරව සම්ප්‍රයුක්තව ආරාධනා කරනවා කොල්තෙල් පහන්සිලු දැන්වීම කටයුත්තට සම්බන්ධ වන්නට, ඒ වගේම දායක සභාවේ සභාපතිතුමනි මුතුමන්ටත් ආරාධනා කරනවා කොල්තෙල් පහන්සිලු දැන්වීම කටයුත්තෙන් අපහාය වන්නට. ඓතිහාසික දඩගමුව රජ මහා විහාරාධිපති අපේ නායක හාමුදුරුවන් වහන්සේ වර ප්‍රමුඛ පෙරනම් සඳහන් කරන්ට යෙදුන පූජනීය මහා සංඝරත්නයෙන් නමස්කාර පූර්වකව අවසර පතමු. ශ්‍රී ලංකා සමාජවාදී ජන රජෙහි අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍ය තැන්පත් තිරාන් අලස්මැතිතුමනි, ඒ වගේම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ අපිට මේ ප්‍රදේශයට මහඟු සම්පතක් හැටියට පත්වන අපේ දේශබන්ධු තෙන්නකෝම් මැතිතුමනි, තිරාන් අලස්මැතිනියනි, සම්භාවනීය කාරුණික පින්වතුනි, ඉතාම යුග මෙහෙවරක් මේ ප්‍රදේශයට සිදු කරන්න අහඹු ලෙස පැමිණිච්ච අපේ ධම්මපවර පඬිත හාමුදුරුව, සිද්ධ කරන මේ ජාතික මෙහෙවර කෙබඳුද යන වග මම වචන දෙක තුනකින් ප්‍රකාශ කළත් ඔබ හදවත් තුළය නොමැකෙන සිහිවතුනයක් සේ පවතී. අනාදිමත් කාලයක් තුළ ලංකාවේ නොයෙක් ප්‍රදේශවල රමණීය විහාරාංග වලින් සමන්විත පුණ්‍ය භූමි බිහි වුණේ එදා වැඩ සිටිය යතිවරුන්ගේ තිබුණ අතිදක්ෂ ක්‍රියාපද්ධතිය තුළයි. සීලං දස්සන සම්පන්නං ධම්මත්තං සච්ච වේදිනං අත්තන කම්ම කුබ්බානං තන් ජඤා කුරුටේපියන්. සමාධියට ප්‍රිය කරන භික්ෂුවක් ගොඩනැගෙන්න අවශ්‍ය කරන මූලික සිද්ධාන්ත බෞද්ධ ධර්මයේහි මනාව පැහැදිලි කරලා තිබෙනවා. ධම්මපවර කියන චරිතය දැනුගත්කමින් පරිපූර්ණත්වයට පත් වෙලා
සමාජයට විශාල මෙහෙවරක් සිද්ධ කරලා උගත්කම තුලින් රටේ නොයෙක් දැනුගතුන් ඇසුරු නිසුරු කරගෙන මද ගොහොරුවක් පතියන වරුසාව වහලා පායනකන් නිරන්තරයෙන් සැකයෙන් බයෙන් විචිකිච්ඡාවෙන් ඉන්න මේ පිල්බිමට මේ භූමියට පැමිණිලා දහසක් කම්කටොළු ගැටළු විසඳගෙන මෙවන් අභිමානවත් ගමනක් යන එක ගැන අපිටත් විමතියට පත් වෙනවා. අපිට පෙනෙනවා එක පැත්තකින් මාවය සුන්දර මාවය මහ සයුර කරා ගමන් කරන තැන. අනිත් පැත්තෙන් තාප්පයක් අපිට පේනවා. තාප්පේ කෙළවරින් අපිට ලස්සන බුදු කුටියක්, ඒ වගේම ඒ බුදු කුටියේ මුදුනේ ලස්සන දර්ශනීය බුදුරුවක් නිර්මාණය වෙනවා. අපිට සමහර වෙලාවට හිතෙනවා මේ මාවය ඍෂිවේශමද කියලා. සමහර වෙලාවට හිතෙනවා අපිට මේ පූජකලේ මේ මාවය ඍෂිවේශන් එකද කියලා. පූජක රූපයක කොහොම වුණත් ලැබිච්ච දේ ඉහළ ඇගෙයීමකට ලක් කරමින් අපි අද ලස්සන පිම්බිමක් බවට මේ ස්ථානයේ පරිවර්තනය වෙන මූලික ලක්ෂණ ටික අද බිහිවලා තිබෙනවා. පින්වතුනි, මේ රට එදා තිබුණ සිංහල බෞද්ධ ජනතාව සතු අද 1505 ඉඳලා අපේ රටට නොයෙක් සිංහල බෞද්ධ ජනතාවට ආපු ගැටලු බහුතරයක් තිබුණා. එය විදේශීන්ගේ. පින්වත් ඇමතිතුමනි, මේ උදාරතර ක්‍රියාපද්ධතිය ඉතාම සාර්ථකව සිද්ධ වෙලා වසරක් වගේ සුළු කාලයක් තුළ මාඔයෙන් නිකට වෙන විට ඔබටද අපටද සාදු කියලා යන්න මේ මිහිර වහන්සේගේ වැඩ නිමා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මෙවන් මොහොතට වචන දෙක තුනකින් හෝ ඔබට අනුග්‍රහය දක්වන්න අවස්ථාව දීම පිළිබඳව අපේ කල්යාණ මිත්‍ර රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අපේ ධම්මපවර පණ්ඩිත හාමුදුරුවන් ඇතුළු සංවිධායක මණ්ඩලයට ස්තුතිය පුද කරමින් මම මගේ කතාව නිමා කරනවා. සෑම දිනාටම සම්මා සම්බුදු සරණයි. ගෞරවනීය මහා සංඝරත්නයේද ස්තුතිය පුද කරනවා. එහෙමනම් මේ මහා සෑය තැනෙන්නට රුවන්වැලි සෑයට වගේ රටේ සූකොණෙන් සතුරුවන් මෙවේවායි ප්‍රාර්ථනා කරලා මේ කටයුත්තට එදා මෙදාතුර දායකත්වය දක්වපු සියලු දෙනාට පහන්සි පදනම ඇතුළුව මේ ගෞරවනීය මහා විහෙරේ දායක සභාව ඇතුළුව සියලු දෙනාට ස්තුතිවන්ත වෙමි. දිනනල සතුතුමනි, අපේ දේශපාලන ජනගහන මැතිතුමනි, මැතිනියනි, ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමි. මේ ගෞරවනීය කෙටි උත්සව සභාව නිමා කරන්නටයි සූදානම් වෙන්නේ. තවත් දවසක මේ මහා සෑය වැඳුණු දවසක මේ මහා සෑයක කොත පරදනා දිනක අපි මුණ ගැහෙමු. එය වැඩි ආතක නොවේවායි අපි ප්‍රාර්ථනා කරමු. බොහෝම නොබෝ දිනකදී සමහර විට ඔබතුමියගේ ඊළඟ උපන්දින දවසේ වගේවා අපිට ඒ දේ කරන්න ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම නිහඬ වෙනවා. අපි හමු වෙමු තවත් දවසක මේ වගේම පින්වත් මොහොතක. මහා විහෙරකට මුල්ගල් තබන සුබ මොහොතේ බොහෝ විට අපේ